ධර්මානු ශාස්සනාව. අද ගෞරවනීය දේශකයණන් වහන්සේ දුොම්පේ ශ්‍රී කල්්‍යන ධර්මාශ්‍රමවාසී, ශාස්ත්‍රපති, රාජකය පණ්ඩිත පූජ්‍යපාද වැලිමඩ සාරද ස්වාමින් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් වාර්ය පොළ රත්මලේකේ බාල සවරය මහත්මිය, ගොඩ හයිලවල් පාර Cජ තලගලමෙනවිය පානදුර වෑකඩ සුහදමාවතේ, ඒකේඩී වික්‍රමසිංහ මහත්මා සමඟ සුබද්‍රාවික්‍රමසිංහ මහත්මිය ප්‍රදහන පිරිස. කෑගල්ල තටාක පාර Rච් සිරල් ප්‍රේමරත්න මහත්මා යෝගාන සිංගක්කුලිය ඔමින්දී සුභසිංහ සහ ඔමල්මී සුභසිංහ පෙන්වත් දෙපොළ සමඟ වැලිපැන්න කටුවාල ගොඩ, ඩ විමර්ශික සිරිමාන්න පෙන්වතිය ප්‍රධාන පිරිස. සැදැහැවතුනේ ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසේලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු, අවසරයි ස්වාමින් වහන්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ බුද්ධන් සරනංගච්ඡාමී බුද්ධන් සරණංගච්ඡාමී දම්මන් සරණංගච්චා දම්මං සරණංග්චාමි සංගන් සරනංගච්ඡාමි සංගන් සරණංගච්චාමි දුතියම්පි බුද්ධන් සරනංගච්්ඡාමි දුතියම්පි බුද්ධන් සරණංගච්චාමි දුතියම්පි දම්මං සරනංගචා දුතියම්පි දම්මං සරණංගච්චාමි දුතියම්පි සංගං සරනගච්්චාමී දතියම්පි සංගං සරණංගච්චාමි තතියම්පි බුද්ධන් සරනංගච්්චාමි තතියම්පි බුද්ධන් සරණංගච්චාමි තතියම්පි දම්මං සරනග්ච මී තතියම්පි ධම්මන් සරණංගච්චාමි තතියම්පි සංගන් සරනංගච්්චාමී තතියම්පි සංගං සරණංගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නන් ආමබන්තේ පානාති පාතාවේරමනී සික කාපදන් සමාධයාමි පානාාතිපාතා වේරමනේ සික්කාපදං සමාධයාමි අදින්නාධනාාවේරමනිි සික්කාපදන් සමාධයාමි අධිනාධානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිච් සාාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි මුසාවාදවේරමනී ක්කාපදන් සමාධයාමී මුසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍ය පමහාදට්ටානාවේරමනී ක් කාපදන් සමාධයාමී සුරාමේරය මජ්්‍යපමා දට්ඨානාවේරමනී සික්කාපදන් සමාධයාමී. තිසරනේ නැසද්දිින් පංචසීලං ධම්මන් සාදුුකං සුරක්කිතන් කත්වා අප්පමාදේන සම්පාදේතබං සද සද සඳු සමන්තාචක්කවාලේසු අත්‍රාගට්චන්තුදේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්කදං දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදංතා නමුතස් භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුදදස්සෙ සටටංභනේ නකුජජෙයිය දජජපස් සම්පියචිතෝ ඒතෙහිතිනිිටානේහි ගචචෙදෙවාන සන්තිකති. වාසනාවන්ත ගුණගරු කරත්තලන් දෙමවෝ පියෙනි පින්ඇති තරුණ ලාබාල බෝසත් දරුව තුංලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් මහා මෛත්‍රෙන් තුන් ලෝක සත්වය යාගේ සැනසීම පිණිස දේශනා කොට වදාල ශ්‍රීසත් ධරමයට හිතයොමු කරන ඉතාම පින් ඇති මොහතා ඔබ දන්නවා ධරමස්ශ්‍රවනය කරන පින්නතුන් දන්නවා මේ බුද්ධ සාසනයක බුදුවරුන්ගේ අනුශසනය මොකක්ද කියලා ගුවන් විදුළලු සංස්ථාවට එනකුට ආගමික අංසේ විවේකා ගාරය සඳහන් කරලා තිනවයි බව. මොකදද සබ් පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතන් බුද්ධාන ශසන. බුද්ධ සාාසනයක සම්මා සම්බුදුවරුන්ගේ අනුසාසනයේ තමයි සබ්බ පාපස්ස අකරනං සබ්බ කියන්න සියලු පාපස්ස කියන්න පාපයන්ගේ අකරනං නොකර සිටීම සියලු පවනු කිරීම කුසලස්ස උපසම්පදා කුසලයන්ගේ වැඩි දියුණුව එමනැත්තං කුසල් වැඩීම සචිත්ත පරිියෝදපනං චිත්ත කියන් හිත සචිත්ත තමන්ගේ හිත සොය්චිත්තය පිරිසිදු කරගැනීම කෙලෙස් උපදින්න නොදී ඉපදනු කෙලෙස්තිීනවනම් ප්‍රහාණය කරගන හිත පිරිසුදු කරගන්න එක. ඒතන් මෙන්න මේ කරුණු තමයි බුද්ධාන සාසනං ලෝතුරු බුදුරජාණන් වහන්සේලාගේ අනුසාසනය. මෙන්න මේ කරුණු තුන වෙනුවෙනුයි මුළු මහත් ලෝකයක් ලෝතුරු බුදුපියාණන් වහන්සේකි බුද්ධ වචනයට හිතයමු කරන්නේ කංයොමු කරන්න. බුද්ධ ශසනවෙල වන පරමාර්ථනය දෙපිළකට බෙදිලා තරකවි තරක කිරීම් අත්තුකන්සන පරවම්බන අනිත් අයගේ ගුණයන් දැනුම චරිත කෙලෙසන ස්වභාවයට ගිහි පැවිදි කවුරුක් කටයුතු කරන්නේ නෑ සම්බුද්ධ ශාසනයක නියම සිව්ුවනක් පිරිස. තමන් හුවාදක්වමින් අනුන් හෙලා දකින්නේ නෑ මටමෙන්ම අනිකාටත් මෙත්තඩීම කුයි මෛත්‍රී සිතවිල්ලකුයි බුද්ධ ශාසනයක නියම සිව්ුවනක් පිරිසගේ තියෙන්ඩුවට. එහෙම නම් අකුසල් නොකොර කුසලයන් උපදව ගණ්ඩත් හැම මොහොතකම ඇසිපිල්ලමක් ගහන ෂණයක් ගෙවෙන හැම මොහොතකම අපේ මවුපියවුරු තරුණ දරුවන් විතරක් නෙවෙයි පුංචි ලාබාල දරුවන් පවා හිතන් ඩෝන හිත පිරිිසුදු කරගනම ජීවත්න්න ගත පිරිසුදු කරගන්න අපට ඕන වෙලාවක පුළුවන් හිතන හිතන වෙලාවට ඔබ කැමති ඕ නෑම ආලේපයක් පිරිසුදු කිරීම් වෙනුවෙන් පාවිච්චි කරන සබංවර්ගයක් පාවිච්චි කරලා ඔබට රෑ දොලාහට හිතුනො උදේ පාන්දරට හිතුනොත්. මහා දවල්ට හිතුුණොත් ඕනම තැනකින් ගත පිරිසුදු කරගන්ඩ පුළුවන් කමතියෙනවා. වතුරොතියන තැනකට ගියොත්. එම නැත්තම් පිරිසුදු කිරීම් වෙනුවෙන් තමන් සගස්කරගත්ත තැනකට ගියොත්. ඔබේ ගත ඔබට කැමැති විදිහකට පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි හිතුහිතු වෙලාවට ගත පිරිසුදු කරගන්නවා වගේ මේ හිතනම් පිරිසුදු කරගණ්ඩ ලේසිනෑ. හිත පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේම සද්ධහරමයට හිතයොමු කිරීමින්. යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමෙන් නුවනින් ජීවත් වීමෙන් අනුවනින් ඇත්වීමෙන්. මින් තොරවනං හිතක් පිරිසුදු කරගණඩ හිතන්නවත්බෑ. දරවස්ශ්‍රවණය කරන හැමෝම හැම්ම බණ පදයකින් හිතන්්ඩෝ එකමදේ තමයි හිත පිරිසුදු කර ගණ්ඩත් කුසල් උපදව ගන්නත් අකුසලයෙන් තොරවෙන්නත්. ඒ වෙනුවෙනුයි මෙ ධරමානු සාසනා සිද්ධ වෙන්නේ. කුසල් කරගන අගුසලයෙන් නෑත්තලා හිත පිරිසුදුගන්න මට්ටමින් ජීවත්වන පිරිස්්ට ියම දර්මාව බෝධය එවිතරක් නෙවෙයි සුගති සැපත් ලගා කරගන්න පුළුවන් කමතියල. අපි දන්නව මේ බුද්ධශාසනයේ හිටිය මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේගේ එරදි පාතිහාරයක් තියනවා. ඉරිදි මතුන්නතර අග්‍රස්ථානය බුදුරජාණන් වහන්සේ ළඟතිද දෙවනි වෙනවා නමු. ශ්‍රාවක සංඝයා අතර මුගලන් මහරහතන් වහන්සේ ඉර්දිමතුන් අතර අග දැම්පත් මේ මුගලන් මහරහතන් වහන්සේ දානිහෙම වැළඳුවට පස්සේ දිව්වලෝකයට වැඩම කරනවා පේ බනා නැත්තු දන්නවා දිව්්‍යලෝක හයක් තියෙනවා චාතුම් මහාරාජිකය යාමය තාවතිංසය තුසිතය නිම්මානරතිය පරණම්මිත වසවත්තී කියන මේ දිව්්‍ය ලෝක හය පිළි බඳව බනාහන ඇත්තු හොඳයට දන්නවා. මුගලන් මහරහතන් වහන්සේ දානය වැළඳවාට පස්සේ දිව්‍ය ලෝක එහෙම වැඩම කරලා දෙව්පිරිස් සමග සාකච්ඡා කරලා මනුස්්‍ය ලෝකයේදි බුදුරජාණන් වහන්සේ අභියසදි පවා දිව්‍ය ලෝකයේ තියන තොරතුරු කියනවා. මුගලන් මහරහතන් වහන්සේ දි්‍ය ලෝකයට වැඩම කරලා මේ දෙව්ලෝවතියෙන අසිරිය මනුස්ස ලෝකයේද කියනකුට මිනිස්සු හරි කැමැති කියන දිව්‍ය ලෝකයන්න. පාපයෙන් ඇත්වෙනවා කුසල් වඩනවා පින්දහන් කරන්න මිනිස්සු වැඩිපුර එකතුුණු බව ධර්මි සඳහන් වෙනවා. ඒ නිසාම මේ බුද්ධ ශාසනයේ තුළදේවකට ජීවමාන බුද්ධ සමයේ මුගලන් මහරහතන් වහන්සේට මිත්‍යාදුෘෂ්ටික මහන බමුණෝ වෛර කරා. ගැහු අන්තිමේටම. නමුත් බලන්න මුගලන් මහරහතන් වහන්සේ ගිහි පැවිදි හැමෝම පිළිබඳව තියෙන කරුණා මෛත්‍රයක් නිසා දිව්‍ය ලෝකයේ දිව්ව පුත්‍රයම් දෙවුදුවන් සමග සාකච්ඡා කරලා ඔවුන් කරපු පින්ඳහංවල විපාකයන් ගැන සාකච්ඡා කරල ධර්ම සබහ මණ්ඩපවලදි ධරම දේශනා වලදි බොහෝම ලස්සට විස්තර කරනවා මේ වාහංගින්න සැද හැතිියෝ දෙවුලෝවයන්ඩ එවිතරක්නේ සුගති සැප ලබන්් පංකරපු අවස්ථාතියනවා. සමහර පිරිස් සසරදුකින් නිදහස් නිවනවෙනුවෙන්ම වැඩගටයුතු කල්ලා තියනවා. තිව්ව ලෝකයේ ෑමටත් වඩා මේ නිවනයි බුද්ධ දේශනාව ඒ කාය නරමුණු නමුත් මේ සුගති සැපක් ලැබීමත් සංසාරය කරපු පිංහල ප්‍රතිඵලයා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිවි ලෝකයකට වැඩම කරලා දිවිය විමානය තුළ ඉන්නකොට එක්තර දෙව්දුවක් ළඟට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ යහනවා දෙව්දුව බොහෝම ලස්සනයි ප්‍රියමනාපයි වස්ත්‍රාභරණවලින් බැබලෙනව මෙච්චර මහා මහේසාක්්‍ය විදිහට පලලබන්ඩ විපුලත්වයකට පත්තෙන්ට ඔබ කරගත්ත පිනමකක්ද. දෙව්දුවට ටික ලැද්ජ හිතුුණා. දිව්‍ය ලෝකේට ලොකෝ පින්කමක් කරලා නෑ පොඩි පින්කමකුයි කරලාතියන්නේ. මේ කරපු ිංකම ගැන කියන්න දෙව්දුව බොහොම ලැද්දවුණ. මුගලන් මහරහතන් වහන්සේ දෙවුදුවට කියනවා. ඔබ ලැජ්ජවැෙන්ඩිපා. ඔබ මේ දිවවලෝකයට එන්ඩ කරගත්තු පුංචිම හෝ පින්කමක් තියෙනවනම් එපින්කම කියන්. ඉට පස්සේ මුගලන් මහරහතන් වහන්සේගේ ඉල්ලීමට දෙව්දුව උත්තර දෙනවා. ස්වාමීණි මනුස්සලෝක එපදිලා හිටිය හැබැයිම දුප්පත් එදාවේල හම්බ කරගෙන කෑවත් බොහෝම දුක්මහන්සේ. හැබැයි ස්වාමීනි මම පයි් පවටනම් බයයි පව් කලේ නන්නේ කොච්චර කෑම තිබත් නොතැබනත් දුස්කර ජීවිතයක් ගත කලත් අවදාවත් ස්වාමිනිිම පෞුකංකලේ නෑ. කිසිම දවසක කාටවත් බොරු කිවවෙන. ඇත්ත ඇති සටියෙන් සත්‍යයම කතා කලා මිසක කිසිම හේතුවක් නිසා බොරුුණන් කිව්වෙන. බලන්න දුප්පත්වෙලා බොහෝම දුස්කර ජීවිතයක් ගත කළත් මේ ආත්ම තුළ කවදාවත් බොරු කියලනෑ බලන්ඩ පාරතොටේ ඉන්නකොට සමහර යාචකයෝ පවා ඉන්නවා කෑම එකක් ගඩ රුපිය සීයක් දෙඩ. කෑම එකක් රුපියල් සීය නම් රුපියල් සීය සම්පෝර වඋනම් ඔහු නොයන් නයැයි ඔහුගේ හිත වංචනිකයි පවිච්චි කරන එකදේ තමයි කෑම පැකැට්ට එකක් ගණ්ඩ රුපියසීයක් දෙන්න. හැබැයි මේ කාන්තාව කොච්චර දුප්පත් වනත් බොන කෑම ලැබනත් නොලැබනත් පාපයට බය ඇති කරගෙන කවදාවත් බොරුකිවෙන බලන්ඩේ හේතුව නිසා ඒ ජීවිතය මැනවින් පාවිච්චි කරපු නිසා වෝක උපන්න ඉළඟට තවත් දෙව්දුවක් ලඟට ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්ස හනවා දෙවුදුව ඔබ මොකක්ද කරගත්ත පින්කම මෙච්චර මේ ලස්සන විමානයක උපදින්ද එතකොට කියනවා මම මනුස්සලෝක ඉපදිලා හිටියත් මම මෙහෙකරුවේ බොහෝ දුගේ දුප්පත් අසරණ මෙහෙකාාරියක් හැටියට කටයුතු කරපු මම අනිත් අය කොච්චර කෝපය මට ප්‍රකාශ කරත් ප්‍රකට කළත් මම ඉවසීමෙනුයි හිටියේ. අපි දන්නවා. මෙහෙකරුවෙක් වෙඩ ඕන නෑ සාමාන්‍ය ජනතාව වනත් ඉහල තලෙයි නං පහල තලයට එනකුට, තමන්ට පහලින් ඉන්න පිරිස කොච්චරණං කෝපය නිසා යටපත් කරනවද තලනවද කොච්චර කායික මානසික පීඩාවන්ට ගොදුරු වෙනවද. හැබැයි මේ මෙහිකාර දියණිය ගෙදර වැඩ කරනකුට කවදාවත් අනිත් අයි කෝපය ප්‍රකට කළත් කිපුුණනෑ ඉවසවා ඒ ඉවසීම නිසා බලන්ඩ ලැබිච්ච පිනනම් දිව්ව ලෝකයේ ලස්සන විමානයක උපන්න. පිළිවෙලින් පිළිවෙලට මේ දෙව්දුවරුන්ගෙන් මුගලන් මහරහතාන් වහන්සේ අහගන අහගෙන යනවා මොනවද කරගත්තු පින්කං තව කෙනෙක් කියනවා ස්වාමීණී මම උක්කේනක් බලාගත්ත කෙනෙක් උද්ගන්සේන බලාගත්ත මම ලොකෝ පිංකන් දාන පරිත්‍යාගරන්්ඩ බැරිවුනත් මම සැදහැසිතින් ස්වාමින් වහන්සේට උක්ධනු පූජා කළා ඒ පිනෙනුයි මං දිවවලෝකය උපන්නේ තව කෙනෙක් කියෙන වනේ ස්වාමීණි මම තියබරාගෙඩියක් පූජ කරලා තව කෙනෙක් කියනවා ේ ස්වාමිනිමංහැකිරි ගෙඩියක් පූජ කළා. මේ විදියට තම තමන් කරපු පින්කං සහ එහි ප්‍රතිඵල හැටියට දිව්ව ලෝකෙ අප්‍රමාන සැපලබන හැට දෙවදුවරු මගලන් මහරහතන් වහන්සේට කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ දිවි ලෝක ඉඳලා මේ දෙව්දුවරු කරගත්ත පින්කං මනුස්සලෝකයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේළඟද කියනවා ස්වාමීණි බුදුරජාණන් වහන්ස මම දිව්වලෝකයට වැඩම කළ බලන්ඩ සත්‍යය කතා කරලා එක්කාන්තාවක් දි්‍යලෝක ඉපදිලා කවදාවත් කෝපේට පත්චච්ච නැති නිසා මෙහෙකාර ආත්මය ඉවසීම ප්‍රගුණ කරලා බලන්න ස්වාමීණනි භහග්‍යවත් බුදුරජාණන් වහන්ස දිව්‍යලෝක ඉපදිලා ස්වාමින් වහන් සේලාට දුගීමගේ ජාචකාදීන්ට සත්සිතින් සැදැහැසිතින් උක්දඩු තියබරා කැකිරයාදී පූජාවන් පවත්තලා දිව්‍යලෝකයට ඉපදිලා කොච්චරණං ආස්ථර්යද කියලා මුගලන් මහරහතන් වහන්සේ බුදුහාමුදුරු ළඟගලි සාකච්ඡා කරනකුට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙදි ගාථාවකින් බණ කියනවා. කරුණු තුනකින් සමන්විත පුද්ගලයා දෙවියන්ගේ ඇසුරට යනව. සච්චන් බනේ නෙකුජ්ජය සත්‍ය කතා කරන්න කෝපේට පත්තෙන් එපා දජ්ජාපස් සම්පි යාචිතෝ ඉල්ලනකොට අපපම්පි පොඩිහරි දෙයක් දජ්ජ දෙන්ඩ ඒ තේෙහි තීනිිටානයහි මෙන්න මේ කරුණු තුනෙන් යුක්ත පුද්ගලයා ගච්චේ දේවාන සංතිකේ දෙවියන්ගේ සමීපේට යනවා දිව්ව සැපවිඳිනවා. බලන්න මේ මේ තුන කරගණ්ඩ ඇත්ත කතා කරන්න කෝපේට පත්නොවීන්ට සත පහක් වියදං වෙන්න. ඇත්ත කතා කරන්න කවදාවත් වියදමක් යන්නේ. කෝපේට පත්නොවීන් අපිට වියදං යන්නේ. අපට ලැබෙනදයින් සතාසිඋපාවට මහනබමලන්ට දානයක් හැටියට පරිත්‍යයාගයක් කරන් අලුතෙන් හම්බ කරන්න දේකුත් නෑ. ශ්‍රද්ධාදී ගුණේ තියෙනවනං ප්‍රඥාව තියෙනවනංසිෙහියි නුවනයි පාවිච්චි කරල කරගඩ පුළුවන් ඉතාම සරල පින්කන්තුනක් සච්චන් බනේ ඇත්තම කතා කරන්න බුදුරජාණන් වහන්සේ බෝසත් අවධයේදී මේ ඇත්ත කතාහකිරීම පාරමිතාව හැටි ෙඩතියාගත්තේ සත්‍යය පාරමිතාවක් හැටියට බලන්ඩ ආත්ම ගානක් පූරණය කළා. මොගදද මේ සත්‍ය පාරමිතාව කියන්නේ. අනිත් අය මුලාවට පත් කිරීම රැවටීමකට පත් කිරීම මෙන්න මේ බවින් තොරවීම තමයි සතතිය. බෝසත් අවධියදී පාරමිතා හැටියට පිරුවේකයි. බලන්ඩ අපි ඇත්තමද කතා කරන්න. බොරුව බව දැන දැනද අපි බොරුව කතා කරන්න. එහෙම නැත්තං අපේ ජීවිතයේ අපි කතා කරන වචනවලින් සීයට කීයක් නම් ඇත්තද සීට කයක් නම් බොරුද අද වර්තමානයේ වෙනකුට කොච්චර බනෑහුවත් උදේ නැගෙට්ටහමත් පචසී සමාධං කරනකුට මුසාවාදා වේරමණී සික්කාාපදන් සමාධයාමි කෙළ සමාධංගුණත්. රාත්‍රී නින්දට යනකුට පිරිත් අහන්ඩ සූදානම් වෙනවා ඒත් පංචසීලේද මුසාවාදා වරමනී සික්කාාපදන් සමාධයාමි කෙළ සමාදන් වෙනවා. මේක චක්‍රයක් වගේ සමාධංවීම හැර පන්සිල් සමාධංවීම උදේශහ සවස දෙක ඇරෙන්ඩ මේ ඉතිරි කාලේ තුළ අපෙන් පිටවෙන්නේම බොරු නම් ඒ සමාධංවීම මොකටද. අනිත් අයි රවටනවා මුලාවට පත් කරනවා, අනිත් අයි රැවටෙනවා, අනිත් අයි මුලාවට පත්වෙනවා කියලා දැන දැනත් මේ ලෝකෙ මිනිස්සු කොච්චරනං බොරු කියනවා. ඒ බොරු කියලා, රැවටීමට පත්ච්ච මිනිස්සු පසුකාලීනව ඒ කාල එහෙමයි කිව්වේ දැන්නම් කොහොමද කියලා කියනතන් අපිට අනන්තවත් ඇහෙන්ඩ තියෙනවා රජවාසලේ රජ්ජුරුවන්ට හකුරු ගෙනත් දෙන මේ අරක්කැමිය ජරුවන්ට හකුරු ටික දුන්න්නට පස්සේ රජ්ජුරුවෝ කියනවා මේ හකුරු බොහෝම රසයි. අරක්කැමයක එහෙමයි දේවයන් වහන්ස මං මේ හකුරු හදන්නේ උඩුවියම් බැඳලා හිසට අත්පයට සුදුවස්ත්‍ර දාගන බොහෝම පිරිසුදු භාජනවල බොහෝම ප්‍රියමනාපවයි මං මේ හකුරු හදන්නේ. රජ්ජුරුවන්ට හිතුන ඇත්තටම මේ හකුරු හදන්න මේ කියන විදිහටද ඒ නිසාද මෙච්චර රස කියල බලන්ඩ අන්ඩ හිතුණා. රජ්ජුරුව දවසක් යැනකුට අරක් කැමියා ඉනම් පහලට විතරයි ඇඳුම. ඒ අමුඩයක් දාඩිය පෙරාගන මේ දැලි වස්ත්‍රත් එක්ක කියපු උඩුියන්වත් හිසට අත්පාවලට සුදු වස්ත්‍රවත් කිසි දෙයක් නැතුව දාඩිය පෙරාගෙන හකුරු හදන්නේ. රජ්ජුරුවන්ගෙන් අහනවා රජ්ජුරුව අහනවා රක් කැමියගින් අරක් කැමේ ඔබ කිව්වෙනම් උඩුවියන් බැඳලා බොහොම පිරිසුදු ප්‍රියවනාපව හකුරු හදන නිසයි මෙච්තර රස අනේ දේවයන් වහන්ස කියනකොට නං එහෙම තමයි හැබැයි කරනකුට මෙන්න මෙහෙමයි කියලා හකුරු හදන හැටි පෙන්නවා. අපේ ලෝකෙ මිනිස්සුත් ඔය වගේ. නිසා සත්‍යය පාරවිතාවක් හැටියට බෝසතානන් වහන්සේ සාරා සංකයේ කල්පලක්සයක් පෙරුම් පිරුව. බලන්න දහමේ සඳහන් වෙනවා බුදු හාමුදුරුවම ඉදිරිපාත් කරනවා මහණෙනි නොේකුත් ආත්මවල ඉපදිච්ච මං අතින් ප්‍රාණගාතය වුණ. කාමෙහි වරදවා හැසිරීම සිද්ධ වුණා. ස්ොරකම සිද්ධ වුණ සුරාව පානය කරඩ සිද් වෙච් අවස්ථාතියනවා. හැබැයි කිසිම ආත්ම භහාවයක බොරුුණන් කිව්වෙන. ප්‍රාණගාතයේ සිද්ධ වනත් සොරකම සිද්ධ වනත් කාමයෙහි වරදවා හැසරුනත් සුරාපානය කිරීම සිද්ධ වනත් මගේ මේ සාරා සංකය කල්ප ලක්සේ පුරාවටම බුදුුවෙනතා කවදාවත් බොරු කියලනෑ. බලන්න. එවන් සත්‍යය වචනයක් කතාගරපු තුංලෝකාග්‍ර බුදුහා මුදුරන්ගේ වචනයකුයි අපි මේ කතා කරන්න. ඒ වචචනය නිසා ශ්‍රාවක පිරිස් ගැටෙන්න නම් හොඳනෑ. ඒ නිසයිකිව්වේ නෑ කුද්ජයිය කෝපේට පත්තෙන්ඩෙපා. සත්‍යය කතා කරන පුද්ගලයා කිපෙන්න්නේෙ නෑ. දැන් අපි දන්නවා. සතතියේ හැටියට පාරමිතාවක් හැටියට තියාගෙන කොච්චරනං සත්‍ය ක්‍රියා කරලා තියෙනවද සත් අවදයේ කතාවක් බුදු හාමුදුරුවෝ මෙ ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා බෝසත් අවදයේදී අසූ කෝටයක් ධනේ තියෙන පවුල ක එප දුුණා හැබැයි ධනයට තියෙන ආසාව අතහැරිය සියල් අතහැනලා පැවිදි වුණා නමතමයි දීපායන පැවිදි වෙලා ටිකකාලයකට පස්සෙේ මණ්ඩව්වේ කියන තමන්ගේ යාළුව විසින් පන්සලක් හදල දුන්නා ඒ පන්සලට වෙලා භාවනානු යෝගීව ධර්ම මනසිකාරෙන් ජීවත්වවා. දවසක් මේ පන්සල හදළ දුන්න මිත්‍ර මණ්ඩව්වය සහ බිරිඳයි තමන්ගේ පපුතිකුයි මේ දීපායන තවසගින් බණහන්ඩයෙනවා. මණ්ඩයි භාරයාවයි බනහා නතරතුරේ පුතා සෙල්ලන් කරන්්ඩ යනව. තාපස තුමාගේ සක්මන් මලුවේ බෝලයකින් සෙල්ලං කර කර ඉන්නකුට බෝලය විසිවුුණා තුබසකට. තුබසකට විසිවුුණහම තුඹස හිටපු නාගයක් කෝපේයට පත් වුණ පුංචි දරුව මේ බව දන්නේෙ නැහැ අතදැම්ම පඳු එළියට ගණ්ඩ කෝපාවිෂ්ට සරපය දෂස්ට කළ සිහි නැතුූ එතන වැද වැටුණ. ධර්ම සාකච්ඡාව හිටපු බණහන්ඩ ගියපු අම්මයි තාත්තයි පුතා හොයෙනකුට දැක්ක තුඹ සසලඟ යද වෙටිලා ඉන්නවා අම්මයි තාත්තයි ඉක්මනටම දුවගෙන කිල්ල අඩා අඩා මේ දරුව අරගනැවිල්ලා දීපා එන තවසලඟ තිබ්බ තියලා කියනවා අනේ ස්වාමීණී ධර්ම දැනුවක් තියෙන ඔබවහන්සේ ඕන මන්ත්‍රයකින් හෝ අවසදයකින් අපේ දරුවව සුවපත් කරලාදෙන් තවුස කියේනවා මිත්‍රය මම් මහන වනේ වෛද්‍ය විද්‍යාව කරන්නවත් යන්ත්‍රමන්ත්‍ර කරන්නවත් නෙවෙයි මං පැවිදි වනේ දරමය වෙනුවී. මට කරන්න පුළුවන් දෙයක් තියෙන මං ඒක කරන්න. මට පුළුවන් සත්‍ය ක්‍රියාවක් කරන්න අනේ ස්වාමීනී කැමති විදිහකට පුළුවන් විදිහකට අපේ මේ පුතාව සුවහපත් කල දෙන්න මේ දීපායන කියන තවස් තවසා විසින් සත්‍ය ක්‍රියාවක් කරනවා. මොකදද සත්‍යයක් ක්‍රියාව මේ දක්වා මගේ පැවිදි ජීවිතය ගත වුණා පැවිදි වෙලා මං බොහෝම සන්තෝසෙන් මේ පැවිදි ජීවිතයේ ජීවත් වනේ දවස් හතයි ඒ දවස් හතෙම් පසුව මේ තා ගේ පැවිදි ජීවිතය නන් ගෙවුණ සන්තෝසයෙන් නෙවෙයි එය ඉතාම සත්‍යයක් ඒ සත්‍ය වචනයේ බලයෙන් මේ පුත්‍රයාගේ සරීරේතින විස නැසේවා සුවපත්වේවා කියලා පාර්තනා කළ. මලන්න ඇත්තයි කතා කරේ. ඒ සත්‍යය වචනයෙන් සෙත්තේවා නිරෝගිවේවා විස පහවේවා කියනකොට විස පහවුනා නැගිටල ආයිනිදාගත්තා. තවුස කියනෝ මට පුළුවන්දේ කළා ස්වාමියටටිකෙනෝ ඔබත් කැමිති දෙයක් කරන්න. තමන්ට පුළුවන් විදියට සත්‍යයක් ක්‍රියාවක් කරබ්පුු මෙ තමන්ගේ මිත්‍රයට කියනවා මට පුළුවන් විදියට මං සත්‍යයක් ක්‍රියාවක් කළා ඔබ සත්‍ය ක්‍රියාවක් කරන්න ඒ වෙලාවෙදි මේ මණඩවව කියන මිත්‍රය සත්‍යක්‍රියාවක් කරනවා. අනේ මගේ ගෙදරට ආගන්තුකයවාවා. ස්වාමින් වහන්සෙලාව ඒ අය කොච්චරාවත්මං යමක් පරිත්‍යාග කරේනං කැමැත්තෙෙන් නෙවෙයි. ආගන්තුකයන්ට සංග්‍රහ කලේමං කැමැත්තකින් නෙවෙයි. මහන බමුණන්ට දන්දුන්න මං කැමැත්තකින් නෙවෙයි ඒ දන්නේ මා පමණයි ශ්‍රමණ බමුණන්වත් ආගන්තුකයන්වත් දන්නේ ය ඉතාම සත්‍යයක් ඒ සත්‍යය වචනය බලයෙන් මගේ පුතාගේ ශරීරේ තියන විස පහවේවා සුවපත්වේවා සත්‍ය ක්‍රියාවක් කළ සෙත්වේවා කියලා. එතකුට මොකද වනේ ඉතිරිවතිබුණු අනිත් විසත් ඉවත් වනා ඉඳ ගණ්ඩ පුළුවන් වුණා නැගිට ගන්න බෑ. ඉට පන්සි ස්වාමි දියණියයට කියනවා ඔබ කැමිති සත්‍යයක් ක්‍රියාවක් කළන් තවස්තුභාපට උදව් කලා මට පුළුවන් විදියට මම සත්‍යයක් ක්‍රියා කළ ඔබත් සත්‍ය ක්‍රියාවක් කරන්න අනේ මාප්‍රිය ස්වාමිය ගේ සත්‍යයක් ක්‍රියාවේ ඔබ ඉන්න තැන කියන්න බෑ නමස් නමු සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන්. මොකක් හරි කමක් නෑ සත්‍ය ක්‍රියාවක් කරන්නයේ ඇත්තනං අපේ පුතාට යහපත පිණසනං පාවිච්චි කරාට කමන්න. මගේ මේ විවාහජීවිතයේ ආරම්භේ පටන් මගේ ස්වාමියත් මේ තුබසින්දල දස්්ට කරපු සරපයත් අතර වෙනසක් නෑ. සරපයාට අප්‍රියයි වගේම තමයි විවාහේ පටන් මේ ස්වාමයාටත් බමයේ තරම්ම අප්‍රියයි. ඒ සත්‍යයක් ඒ දන්නේ මාපමණයි ස්වාමියාමිතෙක් දන්නෑ කියලා සත්‍යක්‍රියාවක් කළ. ඒ සත්‍යය වචනය බලයෙන් මගේ පුත්‍රයා සුවපත්වේවා සෙත්වේවා විසනැසේවා කියල පාර්ථනා කළ බලඩ ඒ පාර්ථනා තුනේ සත්‍යක්‍රියා බලයෙන් පුතාසුවපත් වුණ ඇත්ත ඇති හැටියෙන් කතා කලා තවු ස්‍රකාශ කරා පැවිදි ජීවිතය දවස් හතයි සන්තෝසයෙන් හිටියේ එදා ඉම් පස්සේ සන්තෝසයක් නෑ කතා කළේ ඇත්ත මගේ ෙදරට ආගන්තුකය ශ්‍රමණ බමුණන් ාව මං කැමැත්තෙෙන් නොවේ සංග්‍රහ කළේ මහන බමුණු දන්නෙ නෑ බැයි මංවි තරයි දන්නේ සත්‍ය ක්‍රියාවක් කළ ස්වාමිදේ නිය කියනවා තුඹසේ හිඳලා දස්්ට කරපු සර්පයත් මගේ ස්වාමියත් අතර වෙනසක් නෑ ඒ දෙන්නම මට අප්‍රියයි සත්‍ය ක්‍රියාවක් කළේ එහෙනම් සත්‍යයක් ක්‍රියාවක් නිසා බලන්න පුතාසුව පත් වුණා. මේ ලෝකේ තියන රසයක් තමයි සියලු රසාතර සච්චන් හවේ සාධතරං ලසාන සත්‍ය රසේමයි. බලන්ඩ අපිටි තියෙන ඉන්ද්‍රියන් අතර මේ කටයි දිවයි තමයි ශ්‍රේෂ්තවෙ. දිවට දැනෙනවා සියලුම රස මේ කටට දැනෙන්න්න ඕන සත්‍ය රසය පමණයි. සත්‍යය කතා කරන්ට පමණයි දැනෙන්න්න ඕන ම නැතුව ඇටනැති දිව හරව හරවා අපි අපේ ස්වාර්ථය වෙනුවෙන් පමණක් කතා කරලා පරාර්ථය වෙනුවෙන් පෙනීන්නේ නැත්තං අපේ ජීවිතයෙන් වැඩන්නේ තමන් රැකෙන අනුන් නොරකින වචන වැඩක් නෑ තමන්ගේ ජීවිතයේ සපලෙන අනිත් අයක ජීවිත නිස්පල වෙන වචන වැඩක් නෑ ලෝක දවස්ය සත්‍ය වචන කුද්ජයිය කව දාවත් කිපෙන් එපා කෝපේට පත්තෙන් එපා බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුුවන්ට කියල දුන්න කරුණුවත්තර දෙවනිිය එක තමයි කෝප නොවීම වස්තුවක් නිසාවත් පුද්ගලයෙක් නිසාවත් කෝපේට පත්තෙන් එපා කෝපවෙන් අවස්ථාවක් එනකොට ඉවසීම ප්‍රගුඩ කරලා ධර්මයෙන් සැනසෙන්ට අපි කොච්චර කෝපයටට පත්වෙනව ඥාතීන් නිසා පුද්ගලයෝ නිසා වස්තු නිසා ආයතන නිසා හැසිරීම් නිසා මෙ තාවකාලික මැරෙනෙඩිංගට අපි අනිත් අයි නිසා කෝපයකෙට පත්වෙලා පවපුරෝ ගණ්ඩ ඕරනේ සෙන් කතාවක් තියෙනවා සෙන් භික්‍ෂූන් වහන්සෙල දෙනමක් නාණ්ඩයනෝ. එක ස්වාමින් වන්සෙනමක් සිවුරු හෝදනකොට ගෝනුස්සෙක් ඇවිල්ල දෂ්ට කරනවා. දස්්ට කළහම ආපහු වතුරට වැටෙනෝ. ඒ ස්වාමින් වහන්සේ නැවතත් ගෝනුස්ව උඩින් තියෙනවා. ආපහු මේ භික්‍ෂුවට දස්්ට කරලා වතුරට වැටෙනෝ. වතුරට වැටුණහ මේ සිවුරු හෝදන සෙන් භික්‍ෂුව ආපහු ගෝනිස්ව උඩින් තිබ්බා. මේක බලංහිට පපු අනු ස්වාමීන් වහන්සේ හනවා ස්වාමීනිී ගෝනුස්ස දස්්ට කර කර දියට වැටෙන්ඩ වැටෙන්ඩ ඔබ ගොඩිින් අරංතියනෝ මොකද්ද මේක තේරුම ස්වාමීනී ගෝනුස්සගේ ගතිය තමයි දස්්ට කරන එක සිෙල්ලුවත් භික්‍ෂුවගේ ගතිය තමයි ඉවසනයක මමේ කටයුත් අයි කළේ කෝපේ ප්‍රගටවන හැමතනම ඔබ හෙමිතන් අන්තිමෙක තමයි ඉල්ලන්න ප්‍රමාණයකින් දෙෙන්ඩ පුරුදුුවන්න. කණ්ඩ බැරි දෙයක් අනුන්ටදීම ඉවතලන දෙයක් අනුන්ටදීම දියයුතුදීම දානයක් නෙවෙයි. සත්සිතින් කුසපිරෙන් සතෙක්ට ආහාරයක් දුන්නොත් ආත්ම සීයක් සැපලබෙනු. බලන්ට ඒ තරන් දානය වටිනෝ. බුදු පසේබුදු මහරහතන් වහන්සේ සෝහන් සකුරුදාගාමි අනාගාමි පල මගඉන්න පුද්ගලයෝ දසසීල් රකින කෙනා දුස්සීලය සතාසිහිුපාව මේ දාහතර දෙනාට දෙන දානයත් උතුම් පල ලැබෙන එහෙම නම් මෙ දානේ කියන ගුණය අපි හැමෝම දන්න වචනයක් ආමිස දාන වගේම ධර්ම දානත් ේ සැදැහැතිය කරනවා එවන් ධර්මදාානයක් දිනයයි අපි කියල දුන්නේ සත්‍යය කතා කරලා කෝපේට පත් නොවී දානය නිසා සුගති සැප ලබනැහැටි අපේ රත්තරන් දෙමවුපියන්ටත්. තරුණ දරුවන්ට ලාබාලපුංචි දරුවන්ට මේ ධර්මකරුණු තුන ෂණයක් මොහුතක් පාසා ජීවිතයේ සැනැසීම පිණිසම උතුම් ධර්ම අවස දෙයක්ම වේවායි එක හිතිම් හදවතිම් පාර්තනා කරනවා. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. දෙදහස් දහටේ හත්වනි මාස්සේ දාහත්වන දින පරලවසපත් වෝ මහව උල්ලලපොල ගලයායේ විසූ ආරයෙන් උතුමැනිකේ මෑනියන්ටත් වසර තිස්තුනකට පෙර පරලොෝ සැපත් වෝ විශ්්‍රමලත් විදුහල්පති පියදාසපියානන්ටත් වසරදා හතරකට පෙරපරලෝසපත් වූ හඳ බාංගොඩ මෙනේ රිගම විසූ බද්‍රාපත්මකාන්ති අමරතුංග නැගනය ඇතුළු මවපිය දෙපර්ශවය මේය පරලවගිය සියලූම ඥාතෙන්න්ට පින්නනුමෝදන් කිරීම වාර්ය පළ රත්මලේ විසූ WM කළු බන්්ඩා මාමණන්ඩියටත් WM මැනික්කාමි නැදනය සහ WM මුොදල හාමි අත්තාටත් පරලොසැපත් සියලුම ඥාතීන්ටත් උතුන් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනාකිරීම සහ. වාර්ය පොල රත්මලේ අංක එකසි අනුව එක නිවසේ පදිංචි විශ්‍රාමලත්වදු හල්පති ජෙනදස විජයකුරුප්පු ස්වාමි පපුරෂයායට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම ඔස්ට්‍රෙලිය වේ උසස් අධ්‍යාපන කටයුතුවල නේතුව සිටින කොමදුනී විජයකරප්පපු දියනයටත් කෞසල්ලය මොහොට්ටි බෑනුවන්ටත් කනඩාවේ පදිංචි පිියමිණී විජයකරපපු දීනයට සහ ණ බෑනන්වට සහ හස්සරූ නෙවෙන්ද වැලි කළ මොනපුරාටත් වාර්ය පොල රත්මල්ලේ මේදාවිනි විජයකුරුප්පු දියනයටත් සියලු බලාපොරොත්තු ඉට වන. එ අයගේ යහපත් බලාපොරොත්තු හිටවන සුබදායි අනාගතයක් ලැබේවායි කියලා පාර්ථනා කරනවා නි දුක්නිරෝගී සුව කිරජීවනය ප්‍රාර්ථනා කරනවා මෙලෙස ප්‍රාර්ථනා කරමින් අධ දර්ශයේ ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ වාර්ය පොල රත්මලේ, ක එකසිය අනු එක ධර්ණ නිෙවසේ පදිංචි කේ බාලසෝරිය මහත්මියය විසින්. දෙදහස් දහාටේ අගෝස්තු මස්සදා හත්වන දිනා භාවා ප්‍රාප්ත වූ මෙල්ලනියගේ හැරිියට් තලගල ආදරණය මෑණයන් සහිපත් කිරීම ඇතුමයට පින්නනු මෝදන් කිරීම. එක්දහස් නමසියා අසූුව පෙබරවාරිමාන්සය විසි දෙවැනි දිනා භහවා ප්‍රාප්ත වූ දොන ස්ටීවන් තලගල ආදරණය පියාණන් සිහිපත් කිරීම එතුමාට පින් අනමෝදන් කිරීම මේ පින්වත් මාපියන්ගේ භවගාමී ජීවිතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම ඒවගේම පවුල්වලට සහ සම්බන්ධ මිය පරලවගිය සියලූම ඥාතීන්ට පෙන් අනුමෝදන් කිරීමත් සුජීවත්වෙසෙන සියලුම නෑහිතමිතුරන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ලස්සන්තා ජයමනී ලිත් දූදරුවන් පිරිස මෙ අය දායකත්වයට එක්වන්නේ නොගේ ගොඩ හයිලවල් පාර දෙසිය හැට අට නිවසය සිටයි. අමරිකාවේ ලොස් අංජලිස් නගරයේ පදිංචි දුෂාන් වික්‍රමසිංහ සහ, නිරෝෂෂා ප්‍රණාන්දුගේ ආදරණය දියනිය දේශානය වික්‍රමසිංහගේ අදට යෙදෙන දාස්සය වැනි උපන්දිනයට තෙරුවනය ආශිර්වාදය ප්‍රාර්ථනාකිරීම දුවනියයට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම දුවනියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ, පානදුර වෑකඩ සුහදමාවතේ ඒේඩී වික්‍රමසිංහ සහ, සවබද්‍රා වික්‍රමසිංහ, සීයා සහ ආච්චයම්මාවිසින්. කෑගල්ල තටාකපාර හතලිස් අටෙන් එක ලිපිනේ පදිංචිව සිටි, ඇගලු ාලික මහාවිද්‍යාලයේ සේවේ කළ විශ්්‍රාමික ගුරු චන්ද්‍රා ප්‍රේමරත්න මහත්මිය මිය ගොස් වසර දෙක හමාරක් පිරීමනිමිත්තෙන්. එතුමිය සිහිපත් කරමින් එතුමියට පින් අනුමෝදන් කිරීම. එතුමියගේ භවගාමී ජීවිතය සාාර්ථකවේවායි ප්‍රාර්ථනා කිරීම දෙපාර්ශවය මේ පරලවගිය දෙමවපියන් ප්‍රධාන සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අරමොනඇතිව, ස ධර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරනවා, කෑගල්ල තටාකපාර හතලිස් අටන් එක නිවසේ පදිංචි RH සිරිල් ප්‍රේම්රත්න මහත්මා ප්‍රදහන පිරිස. යෝගයාන සිංගක්ුලිය ලිපිනේ පදිංචිවසිට මියගිය එ. ජමිස් සුබසිංහ ආදරණීය මුත්තනුවන්. ඒ වගේම මඩකුමරුමොල්ලේ පදිංචිව සිට මිය ගිය ඩිය වෙජේරාත්න මුත්තනුවන්, දහන පවල්වලට සම්බන්ධ මිය පරලව ගිය සියලූම ඥාතයෙන් සිහිපත් කර පින් අනමෝදැන් කිරීම. මෙ ඥාතයන්ගේ භවගාමී ජීවිතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සියලුම නෑහිතමිතුරන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ලර්ම දේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරන්නේ මිනිපිරියන් දෙදෙන. ඔමන්දී සුභසිංහ සහ ඕොමල් මේ සුබසිංහ මේ අය දායකත්වයට එක්වන්නේ, යෝගயான සිගක් குුලී සිටයි. ආදරණීය පயானணන් பேසිසිරිமானන්න සිල්වයාමීගොඩ චාන්ධන සුමනරත්න මෑනිවරුන්ට. නිදුක්නෙරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනාකිරීම, ප්‍රසා, උදා, හේමන්ත, ඉදික සොයුරන්ගේ පවුල්වල සියලූමඥාතීන්ට නිදුක්නරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීමත්න්, වසර දෙකකට පෙරමිය ගිය එඩමන්ස් මනරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම එතුමා සවහිපත්කිරීමත් අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා වැලිපැන්න කටුවාල ගොඩ මැන්්ඩෝරාදුව පහාජී නිවසේ පදිංචි ඩී විමර්ශිකා සිරිමාන්න මහත්මිය ප්‍රධාන පිරිස. මිළඟට මයිතාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවණය ස්වාමින් වහන්සේට පුුණ්‍ය අනුමෝදනාව සඳහා. බොහෝ පිරිසකගේ ගෞරවනීය සැදහැතිදායකත්වෙන්. ගොන්වදිලි සේවය ඔස්සේ මේ උදෑසන ධර්ම දේශනාවහි විකාසනය සිදුවනාා ලෝකයකට බණහන්්ඩ ධර්මදානමය පින්කම සිද්ධ කළා. දායකත්තේ දැරූ මව්පිය හැමදිනාටමත් දූපුතුන්ටත්. අභාාවයටපත් ඒ පවුල්ලල මවුපිය පාර්සව ඥාති හිතමිත්‍රාදීන් හැමදිනාටමත්. උපන්දින සිහිපත් කරන නෝනා මහත්වරු මවුපියන් දරුවන් හැමදිනාටමත්. රෝගාතුර මව්පියවරු දූදරු හැමදිනාටමත්. නිදුක්බව නිරෝගිබව දීර්ගා උසලබේවා. මියගිය ඥාතීන්ට නිවංසපලබේවා. දායකත්වේ දැරූ දරවශ්‍රවනය කළ වැඩිහිටිනත්තරන් දෙමවුපියන්ටත් තරුණ දරුවන්ටත්. ලා බාලපුංචි දරුවන්ටත් මේ උතුම් දර්ම දේශනාව දර්මාවබෝධී පිණිසම හේතුවේවා වාසනාවේවායි එකහිතින්ම පාර්තනා කරනවා. ආකාසට්ටචබුම්මට්ටා දේවානාගාමහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා. චිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්කං තුමං පරංති ධර්ම දේශනය පැවැත්වූ ගෞරවණය දේශකයණන් වහන්සේ දුම්පේස්ත්‍රී කල්්‍යාන ධර්මාශ්්‍රමවාසි ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත පූජජපාද වැලි මඩ සාරද ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ, 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 මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි. හැත්තෑ එකයි හතලිහ. මෙතෙක් වේලා ධර්මශත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදුසරණයි.